අයිබෝවන් අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මම අර මුලින්ම දාලා තියෙන වීඩියෝ වල වගේ ඉතා පුංචි කතාවක් කියලා ඔයගොල්ලන්ගේ ජීවිතේට පුංචි ආදර්ශයක් අරන් දෙන්න. අද මම බලාපොරොත්තු වෙන්නේ අපි ගොඩක් දුරට ඈත තියෙන ප්‍රශ්නයක් කතා කරලා තමයි අපි ඒක කරගන්නේ. සමහරවිට තමාට අදාළත් නැහැ, තමාට ගැළපෙන්නේත් නැහැ. නමුත් අපි ඈත තියෙන ගැටලුවක් අපේ කරලා ලං කරලා මේ කතා කරලා අපි අපේ ඇඟට දාගෙන අපි ඒකෙන් විඳවනවා. ඒකෙන් අපි අපේ ජීවිතයේ පවා නැති කරගන්න උත්සාහ කරනවා. ඉතින් මම පුංචි කතාවක් අපි අහලා තිනවා පංචතන්ත්‍රය කියලා ඉතා වැදගත් සංස්කෘත භාෂාවෙන් ලියවිච්ච පොතක්. ඒ භාෂාවේ පරිවර්තනයක් පවා තිනවා සිංහල පරිවර්තනයක්. ඉතින් ඒකේ තිනවා කූඤ්ඤය ගැල වූ වඳුරාගේ කතාව කියලා කතාවක්. මම හිතන්නේ මේ රූප රාමුවලින් මම කියන්නේ මීට අවුරුදු 20කට 30කට එහෙන් ඉපදුන කට්ටිය දන්නවා නවීන කියත් වගේ දේවල් තිබුණේ නැහැ. මේ වගේ ලී කොටන් ටිකක් උඩ මේ ලී කොටේ දාලා උඩ එක්කෙනෙක් හිටගෙන යට එක්කෙනෙක් ඉඳගෙන මේ වගේ කීයතකින් කපලා තමයි මේ ලී කොට ඉරන්නේ. එතකොට එක දවසක් ඔන්න මිනිස්සු දෙන්නේ මේ ලීයක් ඉර ඉඳලා ඉවර වෙලා යනවා තේබොන්න. එතකොට තේබොන්න ගියාට පස්සේ මේගොල්ලෝ යනකොට මේ කපල ඉවර වෙච්ච තැනට වෙනකන් කූඤ්ඤයක් ගහලා යනවා. ඉතින් සම්පූර්ණයෙන්ම කූඤ්ඤය ගහලා ඉවර වෙලා මේගොල්ලෝ තේබොන්න ගියාට පස්සේ මේ දෙවෙනි රූපරාමයෙන් මම පෙන්නන්නේ ඔය කොහේවත් ඉඳලා මම අර කිව්වනේ අපි සමහර ප්‍රශ්න දාගන්නේ ඉතා ඈත ඉඳලා අඬ ගහලා කියලා. ඔන්න කොහේවත් ඉඳලා එනවා මෙතනට රිලවි. සාමාන්‍යයෙන් රිලව් කියලා කියන්නේ අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ දේවල් ඇදලා හොල්ලලා බලන කට්ටිය. මේ රිලව ඇවිල්ලා දැන් මේ කීයට අයින් කරලා තියෙන්නේ මේ දෙලෝ තේබොන්න යනකොට අයින් කරලා තියෙන්නේ කීයට මේ කොටේ උඩ හොඳට වාඩි වෙනවා. කොටේ උඩ වාඩි වෙලා නිකන් ඉන්නේ නැහැ. අර මැද ගහලා තියෙන කූඤ්ඤය පොඩ්ඩක් හොල්ලනවා. මෙයා දන්නේ නැහැ මෙයාගේ නැට්ට සහ අනිත් ඉන්ද්‍රියන් සියල්ලම අර පළු වෙච්ච දෙකට වෙන් වෙච්ච කොටේ මැදට හිර වෙලා කියලා. මෙයා ඉතින් ඒක ගානක් නැතුව අර කූඤ්ඤය හොල්ලනවා. හොල්ලනකොට දන්නේම නැතුව කූඤ්ඤ ගලවල අතට එනවා. එතකොට අර දෙකට වෙන් වෙලා තියෙන කොටය ආයෙත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට මං හිතන්නේ ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඒ වෙනකොට රිල වගේ ඒ වඳුරගේ මොකද්ද සම්පූර්ණයෙන්ම නැට්ට සහ ඒ තමන්ගේ යට අවයව සියල්ලම අර කොටයට ඉහිර වෙලා තැලිලා ගිහිල්ලා අන්තිමේදී මේ මිනිස්සු දෙන්න ආපහු ලී ඉරන්න එනකොට ඒක උඩ මෙන්න දෙයනේ වඳුරෙක් මැරිලා. අනුන්ගේ දේවල් කූඤ්ඤේ ගැලවූ වඳුරාගේ කතාව. ඉතින් මේකෙන් අපේ ජීවිතයට ගොඩාක් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ තමයි අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න ගිහිල්ලා අහක තියෙන දේවල් හොල්ලලා බලන්න ගිහිල්ලා අන්තිමේදී අපිට නැති කරදරවලටපත් වෙන්න වෙනවා. මේ කූඤ්ඤේ ගැලවිලා ජීවිතේ නැති වෙච්ච වඳුරාගේ වගේ. අපි නැවතත් මෙවැනි දෙයකින් අලුත් දවසකින් අලුත් පාඩමකින් අලුත් කතාවකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි.